Sri Lanka's prime time news bulletin. අයිබෝවන් ඔබෙක් පන්නේ මුළු ලංකාවට මා පක්ෂපාතීව සමබරව නිවැරදිව ප්‍රවෘත්තිසපය යන අද දින 24/7 රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසිනී සමරසිංහ ප්‍රථමින් ප්‍රවෘත්ති සිරස්තල. ජනපති බැඩ අරබයි නව කැබිනට් මණ්ඩලය දියුරුම් දෙයි. ජවිපෙන් අලුත් යෝජනාවක් අප විසින් යෝජනා කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලයටත් උඩින් ඉන්න ජාතික විධායක සභාවක් හදන්න. සංධානයේ බහුතරය ගිලිහෙන ලකුණු. දේශපාලන නායකත්වයත් රාජ්‍ය සේවයත් රටට ආදර්ශවත් වීම තුළින් යහපාලනය ළඟා කරගත හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද උදැසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය දුහරේ වැඩ කටයුතු ආරම්භ කරමින්. शरणं गच्छामि සච්චේන සුවක්ඛයෝතු මේ රටේ මින් ඉදිරියට කිසිම කෙනෙකුට රාජ්‍ය සේවයේ මේ විදිහේ මැතිවරණයක් සඳහා පාවිච්චි කිරීමට ඉඩ නොදෙන ආකාරයේ නීති සම්මත කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. අපි ස්වාධීන කොමිෂන් සභාවලින් බලාපොරොත්තු වන කරුණු ගණනාවක් අතර මේ ඉතාමත්ම ප්‍රමුඛ දෙයක්. සැබෑ ලෙසම යහපාලනය ඇති කිරීම සඳහා අපි කැපවී සිටිනවා. සාමාන්‍යයෙන් අපේ ගමේ කියමනක් තිබෙනවා, යකඩ මල්ලට ගුල්ල ගහපුවාම පුළුම් මල්ල ගැන කොමන කතාවද කියලා හිතන්. ඒක නිසා අපි පහළට නෙවෙයි දොස් කිය යුත්තේ, වගකීම් පිළිබඳව ඉහළ සිට සියලු වගකීම් අපි පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා මූලික වශයෙන්ම ආදර්ශය රාජ්‍ය සේවයේ තුලත් දේශපාලන ශාස්ත්‍රයේ වගේම රාජ්‍ය සේවයේ තුල නායකත්වයෙන් ඒ ආදර්ශය දිය යුතු වෙනවා. ජනාධිපති ලේකම්වරයාගේ සිට අමාත්‍යංශ ලේකම්වරුන් ප්‍රධාන වශයෙන්ම යහපාලනයක් අපේ රටේ ඇති කිරීම සඳහා ඒ ආදර්ශය දිය යුතු වෙනවා. උත්සවයට එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් වන ෆීලික්ස් පෙරේරා, දයාශ්‍රිත තිසේරා, ලලිත් දිසානායක, නියෝමල් පෙරේරා, තිලංග සුමතිපාල, මිල්රොයි ප්‍රනාන්දු සහ අබ්දුල් කාදර් යන අය එක්ව සිටියා. දිනසිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට අපි කාගේත් පක්ෂ බේදෙන් තොර යුතුකමක් තියෙනවා. ඒක අත්දැක බලන්න ඊළඟට රටේ වෙනසක් ඇති කරගන්න එතුමා ගන්න පියවර ගැන බලමු. අපි ඒකට උදව් කරන්න ඕන. කඩකපල් කිරීම වැරදි. මේ අනුව කී දෙනෙක් විතර මේ ආකාරයෙන් එකතු වෙලා ඉන්නවද ජනාධිපතිතුමාත් එක්ක? 40කට වැඩි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් මත කරන්න ඕන නම් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක වර්තමාන අධිකරු ජනාධිපතිතුමාත් එක්ක බද්ධ වෙලා ඉන්න. මහින්ද රාජපක්ෂ මහත්මත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන් පිළිගත්තේ නැත්නම් මේ කාරණේ ඉදිරියට මොකද වෙන ක්‍රියාමාර්ගය? ප්‍රජාතන්ත්‍රවාදය වලදමමින් පක්ෂ කඩා බිඳ දැමීම, ඒ වගේම මෙවැනි දේවල් උපක්‍රම නැත්නම් පාර්ලිමේන්තුවේ කෘතීමව හදාගත් 3-2ක් පාවිච්චි කරමින් මේ රටේ පාලනය ගෙන ගියා.
දැන් ඒක ආපහු කරකිලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මැතිතුමාටම අද මේක පාරවලල්ලක් වෙලා මේ දේ විමින් පවතින. අද දින ප්‍රථම පොත ප්‍රධාන අනුග්‍රහය අසම සමනී මෙවමක අසිරිය රසය සුන්දරයි සමදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසිය දුරේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලයත් අද තීරුම් දුන්නා. ඒතරතුරු කියන්නට කලින් අපි යමු පාප් වහන්සේගේ පැමිණීමේ සූදානම පිළිබඳ තොරතුරු වෙත. අති උතුම් සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හෙට පෙරවරු වේ ශ්‍රී ලංකාවට සැපත් වෙනවා. පාප් වහන්සේ නමක් මෙලෙස දිවයිනට පැමිණෙන්නේ තෙවන වරටයි. ඒ නිමිත්තෙන් ලබන 14 වෙනිදා රාජ්‍ය සහ බැංකු නිවාඩු දිනයක් ලෙසද රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෝක ජනගහනයෙන් 131කට අධික ප්‍රමාණයක් කිතුනු බැතිමතුන්. ඔවුන්ගේ ගෞරවනීය වන්දනාවට පාත්‍ර වන ආගමික නායකයා වන්නේ ශුද්ධෝත්තම පියතුමන්. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ලංකා ගමනේ වෙනුවෙන් මසක පමණ කාලයක සිට මුළු දිවයිනම සූදානම් වුණා. ප්‍රධාන දේව මෙහෙය අභිමානවත්ව ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 8:30ට සංවිධානය වන්නේ කොළඹ නගරයේ සුන්දරතම ස්ථානය වන ගාලුමෝදුර පිටියේදී. එවෙනුවෙන් ගාලුමෝදුර පිටියද නැව් මුහුණුවරක් ගත්තා. හෙළ කලාවේ සුන්දරත්වයට මුල් තැන දෙමින් මහනුවර යුගයේ ශ්‍රී විභූතිය විදහා දැක්වෙන ලෙස සැලසුම් කළ ප්‍රධාන වේදිකාව මෙවන විටත් ඉදිකර අවසන්. මෙම ප්‍රධාන දේව මෙහෙට සහභාගී වීම සඳහා දිවයිනේ නන්දෙසින් දස ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇති බවට සංවිධායකයින් අපේක්ෂා කරනවා. හෙට උදෑසන 9ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් ලංකාවට සැපත්වන පාප් වහන්සේ පිළිගැනීමටද විශේෂ උත්සවයක් සංවිධානය කර තිබෙනවා. උන්වහන්සේ කටුනායක සිට අපොස්තලික නිවහන වෙත පැමිණෙන්නේ විශේෂ විවෘත රථයකින්. බැතිමතුන්ට මග දෙපස සිටමින් උන්වහන්සේට ගෞරව දැක්විය හැකි. ඒ අනුව සීදුව, ජායල, කඳාන, වත්තල, නවලෝක වටරවුම, ජපන් මිත්‍රත්ව පාලම, ඉඟුරු කඩේ හන්දිය, ආමර වීදිය, සංගරාජ හන්දිය, මරදාන හන්දිය, මරදාන පාර, පුංචි බොරැල්ල, බොරැල්ල, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවතෝසේ අපෝස්තලික නිවහන වෙත උන්වහන්සේ රැගත් රිය පෙරහැර පැමිණෙනවා. විශේෂයෙන්ම කොළඹින් පිටවන වාහන සඳහා අධිවේගී මාර්ගය කටුනායක දක්වා විවෘත වෙලා තියෙනවා කිසිම ගාස්තු අය කිරීමකින් තොරව. මේ කාලය තුල අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන අධිවේගී මාර්ගයට ආසන්න වේග සීමාවේ නෙමෙයි ගමන් කරන්න ඕනේ සාමාන්‍ය වේග සීමාවක් යටතේ. සාමාන්‍ය මාර්ගයක ගමන් කර හැකි උපරිම වේග සීමාව 60 කිලෝමීටර 70ක් වෙනවා. ඉතින් ඒ සීමාව ඉක්මවා ගමන් නොකිරීමට අධිවේග මාර්ගය භාවිතා කරන සියලු දෙනා ක්‍රියා කළ යුතුයි. අපෝස්තලික නිවහනේ පැවැත්වෙන උත්සවයෙන් අනතුරුව පාප් වහන්සේ හිට පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවනවා. ඉන් අනතුරුව උන්වහන්සේ අන්තරාගමික නියෝජිතයන් හමුවන්නේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ සම්මන්ත්‍රණ ශාලාවේදී. ලබන බදාදා කොළඹ ගාලුමෝදුර සංවිධාන කෙරෙන ප්‍රධාන දේව මෙහෙයින් අනතුරුව උන්වහන්සේ මඩු දේවස්ථානයේ දේව මෙහෙයකටද එක්වනවා. ලබන බ්‍රහස්පතින්දා පෙරවරුවේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිලිපීනයේ බලා පිටත්ව යනු ඇතී. මේ අතර මෙම අවස්ථාව ආවරණය කිරීම වෙනුවෙන් පැමිණෙන දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්ගේ පහසුව දෙසා විශේෂිත මාධ්‍ය මධ්‍යස්ථානයක් අද ගාලුමෝදුර හෝටලේ ස්ථාපනය කෙරුණා. නව කැබිනට් මණ්ඩලය දැකගමු මේ විරාමයෙන් අනතුරුව. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature. And the finest French ingredients. World-class natural beauty care. Seri, it's a secret. Yalit Proti. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද තීරුම් දුන්නා. ආචාර්ය කණේ ஒரு நிமிட மௌனஞ்சலி. නව අමාත්‍යදුරේ දෙවුරුන්දීම වැඩුවෙන් ගෞරවනීය ආරාධනය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැද්දුන්ට. මුලාවදාක இலங்கை ஜனநாயக சோசலிச குடியரசு அக்ரமாத்‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍ය දුරේ දිවුරුම් දෙනු ලැබුවා.
महाजन सामे सह क्रिस्तियानी आगमिक कटयतु अमाते दुरे देवरुम दुने जो नमरतुंग महताय जोसफ माइकल पेरेडा महता सुदेश कटयतु अमातेवरया लेस देवरुम दुन्ना गामिनी जयविक्रम पेरेडा महता देवरुम देनु लबुवे आहार सुरक्षितताव पिलिबंद अमाते दुरे विदेश कटयतु अमातेवरया लेस देवरुम देनु लबुवे मंगल समरवीर महताय नव कैबिनेट मंडले बुद्ध शासन अमातेवरयालेस करू जयसूर्य महता देवरुम दुन्ना वेबिली कर्मांत अमातेवरयालेस लक्ष्मण किरियल्ल महता देवरुम दीम सिदु केरुना मुदल अमातेवरयालेस देवरुम देनु लबुवे रवि करुणानायक महताय राउफ हकी महता नागरिक संवर्धन जल संपादन हा जलापहान अमाते दुरे देवरुम दीम सिदु कला विदुली बल हा बलशक्ति अमातेवरयालेस पाटली चंपिक रणवक महता देवरुम दुन्ना राजद सेनारत्न महता नवराजे सौख्य सह देशीय वैद्य अमातेवरयालेस देवरुम दुन्ना दुमिंद दिसानायक महता वारिमार्ग अमातेवरयालेस देवरुम दीम सिदु कला महामार्ग हा आयोजन प्रार्थन अमाते दुरे कबीर हशिम महतार पिरिनमुना नवराजे इडम अमात्यांशे बहरगनु लबुवे एमकेडीएस गुणवर्धन महता विसिन सजित प्रेमदास महता निवास हा समृद्धि अमातेवरयाय अधिकरण अमाते दुरे विजयदास राजपक्ष महताट हिमिवुना गायंत करुणातिलक महता जनमाध्य अमाते दुरे देवरुम दुन्ना नवराजे संचारक अमाते दुरे हिमिवुए नवीन दिसानायक महताटाय अर्जुन रणतुंग महता वराय हा नाविक अमातेवरयालेस देवरुम दुन्ना प्रसाद बदियुद्दीन महता कर्मांत हा वाणिज्य कटयुतु अमातेवरयालेस देवरुम देनु लबुवा वातु याटिदल पहासुकम अमातेवरयालेस पी दिगंबरम महता देवरुम दीम सिदु कला डीएम स्वामीनाथन महता पुनरुत्थापन नवत पदिंचु किरीम सह हिंदू आगमिक कटयुतु अमातेवरयाय अखिल विराज कार्यवसम महता नवराजे अध्यापन अमातेवरयाय विदेश रक्या अमाते दुरे तलता अतुकोरल महात्म्येट हिमिवुना रंजित बद्दुम भंडार महता अभ्यंतर प्रवाहन अमातेवरयालेस देवरुम दीम सिदु कला पी हैरिसन महता समाज सेवा हा समाज शुभ साधन अमातेवरयाय चंद्रानी भंडार महात्म्य कांता कटयुतु अमातेवरयालेस देवरुम दुन्ना මෙම අමාත්‍ය ධුර 27ට අමතරව රාජ්‍ය අමාත්‍යවරු දස දෙනෙකුද තීරුම් දුන්නා. නව ජනාධිපතිවරයා විසින් පත් කරන දිනසේයේ කැබිනට් මණ්ඩලයට තමන් සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එම පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා සඳහන් කළේ යෝජිත ජාතික විධායක සභාවක් මගින් පවතින ගැටලු රැසකට විසඳුම් සැපීම අපේක්ෂාව බවයි. जातिक विधायक सभावट निश्चित कार्य प्रमाण पवरागत मे योजना को व्यवस्थापति संस्करण दरट व्यवस्था मानवीमिकेदेअंगेबंधपति संस्करण एवगेम जनाधिपति वर्ग मुक्ति वत्म नीति मे पति संस्करण टीका योजना विमिति बिनो एवगेम आयतनिक पति संस्करण जनता वगे कठिना सहन लबादीम मेम विधायक जातिक विधायक सभावित पवरादी एवगेम हदिशा वेदग दूषण विरोधी क्रिया मार जातक विधायक सभावट पौरादी संस्करण जनता वगे सहन दूषण विरोधी क्रिया मार्ग मे सभावट पौरागत वंचावट दूषण तुडदूं अपेरटे महाजन मुदल सामान्य प्रमाण प्रकोटि प्रधान खंडाय ඒ ප්‍රධාන කණ්ඩායමට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. ඒ වෙනුවෙන් අපි හෙට දිනේදී වංචා දූෂණ විමර්ශකම් සභාවට අපි පැමිණිලි කරනවා. මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ වැසියන් වැඩි වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට එක්වීම හොඳ ප්‍රවණතාවයක් බවද අනුරු කුමාර දිසානායක මහතා පවසනවා. උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ඡන්දපොලට ආපු එක ගැන. මීට පෙරගත 114, 116, 115 වැනි කුඩා ප්‍රතිශතයන්ගෙන් තිබුණු එක 65, 70 වැනි ඉහළ ප්‍රතිශතයන්ට ගමන් කරලා තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක්. ඒ සුබවාදී ලෙස බලනවා වෙනුවට ඒ රටේ සියුකුනේ ජීවත් වෙන ජනතාව තමන්ගේ පාලකයා තෝරාපත් කර ගැනීම සඳහා ප්‍රජාතාන්ත්‍රික ලෙස මැදිහත් වීම ලෙස අර්ථකථනය කරන වෙනුවට මුර්ග මතවාදය ගොඩනගමින් තිබෙනවා. ජාතිවාදී මේ ප්‍රයත්නේ පරාජයටපත් කළ යුතුයි. जनाधिपति वरणीय प्रकाशित पत्किरिबेन पशु सिधु पिल्मारु हेतुवेन एक्सत् जनता निधास संधानेट पार्लिमेंतु तुल तावतुरटात बहुतर बलयक तिबेनवाद नैत्यान्न गटलुवाक ए गटलुवा केन अततरन कल सोया बैलीमाई में
නොවැම්බර් මාස 20 වනදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංයුතිය බරපතල වෙනසකට ලක් වූයේ දිගින් දිගටම සිදු වූ පිල්මාරු හේතුවෙන්. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේට පාර්ලිමේන්තුව තුල මන්ත්‍රි ආසන 161ක් පැවති අතර එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුල තිබුණේ මන්ත්‍රි ආසන 41ක් පමණයි. ජාතික හෙළරුමේ මහලේ කම් චම්පික රණවක සභාපති අතුරලියේ රතනහිමි පළමු ඉවත් වූ අතර පසුව වසන්ත සේනානායක මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රාජිත සේනාරත්න දුමින්ද දිසානායක එම්කේඩීඑස් ගුණවර්ධන රජීව් විජේසිංහ ආණ්ඩුවෙන් ඉවත් වූවා. අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාද මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළා. එතෙන් සිට විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් පී රාජතුරේයි හුනයිස් ෆාරුක් නවීන් දිසානායක පී දිගම්බරම් විරාදා ක්‍රිෂ්ණන් රිෂාඩ් බදියුදීන් අමීර් වලි රෞෆ් හකීම් බසීර් සේගුදාවුද් ෆයිසල් මුස්තාෆා එච් එම් එම් හරිස් ෆයිසල් කාසිම් එම් එස් තෞෆීක් අස්ලම් මොහොමඩ් සලීම් හසන් අලි අචල ජාගොඩ සහ නන්දි මිත්‍රේකනායකද විපක්ෂයට එක් වුණා. ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුලින්ම සහාය පළ කළේ හිටපු ජේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතායි. ඉන්පසුව ඊයේ ආචාර්ය සරත් අමුණුගම අතවුද සිනවිරත්න ජගත් පුෂ්පකුමාර රෙජිනෝල්ඩ් කුරේ ජනක බණ්ඩාර තෙන්නකෝන් එස්.බී. නාවින්න බිජිත් විජේමුනි සොයිසා මනුෂනානායකාර නිල්වලා විජේසිංහ පීපී සේන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළා. අද දින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100ේ වැඩපිළිවෙලට තවත් පිරිසක් සහාය පළ කළා. යතර ෆිලික්ස් පෙරේරා ලලිත් දිසානායක නියෝමල් පෙරේරා වික්ටර් ඇන්තනි දයාශ්‍රිත තිසේරා අබ්දුල් කාදර යන අය පිල්මාරු කළ පිරිසට අයත්. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 41 සමග පිල්මාරු කළ මන්ත්‍රීවරුන් 44 දෙනාට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 13 දෙනාද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනාද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ සංයුතිය 101ක් වී තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට තවත් මන්ත්‍රීවරු 12 දෙනෙකුගේ සහාය ලබා ගත යුතු වෙනවා. මේ තත්ත්වය තුල ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට රැස් වූ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාත් ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත් ජාතික සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් පත් කරගත් බව සඳහන් කළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමත් ලේකම්තුමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. අපි සභාපතිතුමාට වැඩ කරා. සභාපතිතුමා පරාදයි. ලේකම්තුමා දිනුවා. එතකොට නිරායාසයෙන් ලේකම්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙනවා. එතකොට නීති විරෝධී ක්‍රියාවලියක් තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ටීබී ජායා මාවතේ මූලස්ථානයේ කෙරෙන්නේ. අපි දේපල අල්ලන්න යන්නේ නැහැ. අපේ දේපල අවශ්‍ය නැහැ. අපේ නෛතිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිවාසිකම අද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෛතුමා වෙත පැවරුවා. මධ්‍යම කාරක සභිකයෝ බහුතරය සහභාගී වෙලා ඒ විතරක් නෙමෙයි අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ වගේම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් මානසින් යෝජනා කරා මේ අනුශාසකවරු හැටියට. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වූ අතර ඒ දෙපක්ෂ නායකත්වයේ සඳහා මහින්ද රාජපක්ෂ මහතාව ඒකමතිකව සම්මත වුණා. එම අවස්ථාවට මධ්‍යම කාරක සභාවේ සමාජිකයන් 53 දෙනාගෙන් 41 දෙනෙකු සහභාගී වී සිටියා. නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතර සමාජික සංඛ්‍යාවකින් යුතුව මීට අදහවස 4ට මේ ස්ථානයේදී රැස් වෙලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂයේ සභාපතිවරයා ලෙස අපි තෝරාපත් කරගත්තා. එය එක්සත් ජනතා නිදහස් සන්ධානයක දන්වලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස රත්තුමා පත් කරගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියේ
සභාපති කියන අනුච්ඡේදය යටතේ තියෙන දේ මම කියවන්නට කැමති ඉතාම පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් වන සන්දානගත වූ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධූරයට තෝරා පත් කරගනු ලබන අවස්ථාවකදී එසේ තෝරා පත් කරගන්නා වූ විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙන්නට නම් එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරග කරලා ජයග්‍රහණය කරන්නට ඕන ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ තහනම් කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුමත නොකරන ලද සන්ධානයේ පාර්ශ්ව පක්ෂයක් විසින් ඉදිරිපත් නොකරන ලද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ නම් කරන ලද හා සන්ධානයේ නම් කරන ලද අපේක්ෂකවරයාට එරෙහිව තරඟ කරන ලද අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයට පත් වුණාට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත්වීමට කිසිම නීත්‍යානුකූල හිමිකමක් මේ ව්‍යවස්ථාව යටතේ නැහැ.